පුවත්පත් සාකච්ඡාවේ තේමාව වෙන්නේ කිසිදු සුජාතභාවයකින් තොර ආණ්ඩුවේ මර්ධනය වහාම නවත්තනු කියන කතාව. ඒ කියන්නේ මේකට හේතුවක් තියෙනවා අපි මේක කියන්නේ මේ ආණ්ඩුවට කිසිම ලෙජිටිමසි එකක් නැහැ කිසිම සුජාතභාවයක් නැහැ මේ ආණ්ඩුව රටේ තියෙන ජනමතය කිසිසේත්ම නියෝජනය කරන්නේ නැහැ අපි දන්නවා මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ හැසිරෙන්නේ අලුත් ජනාධිපතිවරණයකින් ජනාධිපතිවරයෙක් වුණ ජනාධිපතිවරයෙක් විදිහට තමයි රනිල් වික්‍රමසිංහ හැසිරෙන්නේ ඒ වගේම එයා මර්ධනය ක්‍රියාත්මක කරන්නේත් ඒ වගේ අලුත් ජනවරමක් සහිත කෙනෙක් විදියට. නමුත් අපි දන්නවා රනිල් වික්‍රමසිංහ පත් වුණේ කොහොමද? එයාට කිසිම එයාට අඩු ගන්න ඒගොල්ලන්ගේ පක්ෂයට පාර්ලිමේන්තු ආසනයක් තිබෙන්නේ නැහැ. ඊළඟට ජාතික ලයිස්ට් පත් කරගන්න අවුරුද්දක කාලයක් ගත කරා. ඒ වගේම ඊළඟට අරගලයට පින් සිද්ධ වෙන්න අගමැතිවරයා බවට පත් වුණා. ඊළඟට ආයිත් නැවත අරගලයට පින් සිද්ධ වෙන්න ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ තියෙන විකෘති සංයුතිය පාවිච්චි කරමින් තමයි එයා ජනාධිපතිවරයා බවට පත් වුණේ. එතකොට අපි දන්නවා අද තියෙන පොළවේ ජනමතයත් එක්ක මේ පාර්ලිමේන්තුව කිසිසේත්ම ගැලපෙන එකක් නෙවෙයි. පොළවේ ජනමතයේ තියෙන්නේ සම්පූර්ණ රාජපක්ෂවරුන් ඉවත් කරපු ජනමතයක් තමයි අපි දන්නවා තිබ්බේ. අපි දන්නවා ජනාධිපතිවරයාට අයින් වෙන්න සිද්ධ වුණා ගෝඨාභය රාජපක්ෂට, මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට අයින් වෙන්න සිද්ධ වුණා, බැසිල් රාජපක්ෂට අයින් වෙන්න සිද්ධ වුණා, කැබිනට් ගණනාවක් අයින් වෙන්න සිද්ධ වුණා. ඒ සියල්ල සිද්ධ වුණේ පොළවේ ජනමතයට ඒ තිබ්බ පහුගිය ආණ්ඩුවේ සංයුතිය ගැලපෙන්නේ නැති නිසා. එතකොට දැන් ඒ නිසා අපිට ඕනනම් මේක ටෙස්ට් කරගන්න පුළුවන් විදියක් තමයි අපි මේ දවස් කීපයකින් මැතිවරණයක් තිබ්බොත් අපිට තේරුම් ගන්න පුළුවන් අද තියෙන පාර්ලිමේන්තු සංයුතිය පොළවේ තියෙන යථාර්ථයට කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ කියලා. එතකොට ඒ වගේ පොළවේ තියෙන යථාර්ථයට රටේ ජනමතයට නොගැලපෙන ආණ්ඩුවකට කිසිම අයිතියක් නැහැ, කිසිම සුජාත අයිතියක් නැහැ මේ විදිය මර්ධනයක් ක්‍රියාත්මක කරන්න. අපි දන්නවා රනිල් වික්‍රමසිංහ මේ වෙනකොට යැපෙන්නේ මේ විකෘති පාර්ලිමේන්තුවේ තියෙන අතිශය බහුතරයක පොහොට්ටු ඡන්දවලි සහ ඒ වගේම හමුදා සහ පොලිස් යාන්ත්‍රණයන් වල පිහිටෙන්. ඒ වගේ අපිට ඕනනම් අපිට කියන්න පුළුවන් රනිල් වික්‍රමසිංහට එයාගේ තියෙන සුජාතභාවය ටෙස්ට් කරගන්න ඕන. වැඩි ඕනෑ ගිහිල්ලා රැස්වීමක් තියන්න උත්සාහ කරන්න අපේ රටේ කොයි හරි. එතකොට තේරුම් ගන්න පුළුවන් වෙයි මොකද්ද රටේ ජනමතය, මොකද්ද එයා ඉන්නේ කොතනද කියලා. ඒක තමයි මට කියන්න තියෙන මුලදේ. ඒ වගේම දෙවෙනි කාරණේ තමයි මේ ඇතිවෙච්ච අරගලය ජනතා නැගිටීම. ඒක කිසිම කණ්ඩායමකගේ එහෙම නැත්නම් කල්ලියකගේ මෙහෙයවීමෙන් සිද්ධ වෙච්ච අරගලයක් නෙවෙයි ඒක. ඒ වගේම මධ්‍යගත පාලනයකින් සංවිධානයකින් ඇතිවෙච්ච අරගලයකුත් නෙවෙයි. විවිධ කණ්ඩායම් සහභාගී වෙච්ච මුළු සමස්ත සමාජයක් නියෝජනය කරපු සමස්ත ප්‍රජාවක් මැදිහත් වෙච්ච ජනතා නැගිටීමක් තමයි සිද්ධ වුනේ. මේ වගේ ජනතාව නැගිටීමක් ප්‍රශ්න කරන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. විශේෂයෙන් ඒ ජනතාව නැගිටීම ඇතුලේ ඉලක්ක වෙච්ච ඒ ජනතා නැගිටීම විසින් ප්‍රතික්ෂේප කරපු කණ්ඩායමකට මේ ජනතාව නැගිටීම ගැන පරීක්ෂණ පවත්වන්න අත්අඩංගුවට ගන්න කිසිම අයිතියක් නැහැ. අපි දන්නවා ඉතිහාසයේ මානව ඉතිහාසයේ ඔය වගේ සුවිශේෂී අවස්ථාවල් පැන නගිනවා. ඒ කියන්නේ සුවිශේෂී මොහොතවල් එනවා මේ මානව ඉතිහාසයේ ජනතා නැගිටීම් සිද්ධ වෙන. එතකොට ඒ ජනතා නැගිටීම් සිද්ධ වෙන කාලය ඇත්තටම අපි පරීක්ෂාවෙන් පැත්තකට ගන්න ඕනේ. අපි පරීක්ෂා කරන්න අපිට අයිතියක් නැහැ. ඒ කියන්නේ ජනතා නැගිටීමක් තමයි තියෙන ජනතා පරමාධිපත්‍යයේ ප්‍රකාශයට පත්වන ප්‍රධාන විදියක්. ඒ එසේ ජනතා පරමාධිපත්‍යයේ ප්‍රකාශයට පත්වන වෙලාවක කිසිම වෙන කෙනෙකුට අයිතියක් නැහැ ඒක පරීක්ෂාවට භාජනය කරන්න. ඒ නිසා අපි ඉල්ලා හිටිනවා විශේෂයෙන් මේ රටේ මැදිහත් වෙන දේශපාලන පක්ෂ වලින්, වෘත්ති සමිති වලින්, සිවිල් සංවිධාන වලින් අපේ එක ඉල්ලීමක් වෙන්න ඕනේ. මේ අරගල කාලය තුළ මේ ජනතා නැගිටීම සිද්ධ වෙච්ච මේ අරගල කාලය ඇතුළත සිදු වුණ කිසි දෙයක් ගැන පරීක්ෂණ පවත්වන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. අත්අඩංගුවට ගන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. ඒක අපේ ඉතිහාසයේ ඒ පොඩි කලාපයේ, ඒ කාල කලාපයේ අපි පැත්තකින් තියන්න ඕනේ. ඒක තමයි මට කියන්න තියෙන දෙවනි දේ.